ඇබ්‍රල් ක්‍රීම්. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේත් ඒකාබද්ධ රැස්වීමක් දින 7ක් තුල කැඳවා ඡන්ද විමසීමකින් ජනාධිපති දුර අපේක්ෂකයා තෝරා ගන්නා ලෙස ඉල්ලමින් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 55 දෙනෙකුගේ අත්සන් සහිත යෝජනාවක් ඊයේ අග්‍රාමාත්‍යවරයා වෙත බාර දෙනු ලැබුවා. ඉතින් ඒ ලිපිය බාර දීම නිසා අද මේ කණ්ඩායමේදී අපි කිසිදාක සාකච්ඡා කළේ නැහැ. මොකද එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම තමයි අපි රැස් කරන්න කියලා කිව්වේ. අපේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වුණාම වෙනත් පක්ෂවල අයත් මෙතන සිටින නිසා කිසිම වචනයක්වත් කතා කළේ නැහැ. අපි තීන්දු කළා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමත් කෘත්‍යාධිකාරී මණ්ඩලයත් හමු වෙන අවස්ථාවේදී මේ ප්‍රශ්නය සාකච්ඡා කළා. මේ ප්‍රශ්නේ විසඳගන්න ඒ සාකච්ඡාව බොහෝ දුරට අනිද්දා පවත්වන්න බලාපොරොත්තු වෙනවා. අනිද්දා විතර වෙනකොට මේ පාක්ෂිකයන්ට හිතට දැනෙන පිළිතුරක් ලැබේවි. අපි අනිද්දා විතර වෙනකොට ඒ තීරණය ගන්නවා. අගමැතිතුමා කියලා තියෙන්නේ අනිද්දා විතර වෙනකොට අපි සාකච්ඡා කරලා තීරණය ගමු කියලා කබිරමතුමාට. මේ අතර පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද මුණගැසී පවතින වාතාවරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සූදානම්ින් සිටිනවා. ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ටික හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ කිසි දෙයක් නිසා නෙමෙයි, ගරු අග්‍රාමාත්‍යතුමා සහ ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා එකට වාඩි වෙලා සාකච්ඡා කරලා මේ ඉදිරි අනාගත සැලැස්ම සහ වැඩපිළිවෙල අපිට ප්‍රකාශ කළ යුතුයි කියලා අපි සියලු දෙනාගේම ඉල්ලීම තියෙනවා. ඒ නිසා නායකතුමයි නියෝජ්‍ය නායකතුමයි දෙන්න මේ ප්‍රශ්න කතා කරලා අපිට හොඳ පිළිතුරක් ලබා දෙයි සමස්ත රටේ ජනතාව වෙනුවෙන්. මගේ විශ්වාසය මැක්සිස්.